චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ගමොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි ප්‍රඥානාලිකාව ඔස්සේ ලෝකය පුරා විසිරුවා හරින ධර්මදේශනා මාලාවෙන් තවත් එක් ධර්මදේශනාවක් සඳහා පින්බර දායකත්වයේ ගත්තේ බී ගුණදාස මහතා නන්දාවති කුමාර පෙරම මහත්මිය ඇතුළු දරුවන් සහ පවුලේ ඥාතීන් විසින් අරමුණ එල්.ඒ. කුමාරපෙරම පියාණන් චාලිතා පරණහේවා මෑණියන් බී. අන්දිරිස් අප්පු පියාණන් අතුකොරළගේ හින්නිහාමි මෑණියන් ඇතුළු විලියම් දහනායක විමලාවති කුමාරපෙරම දයාවති කුමාරපෙරම බී. ලලිතා ගාමිණී බන්දුල ඊටින් පඬුවාවල යන අය ඇතුළුව සංසාරගත පින් බලාපොරොත්තුෙන් සිටින සියලුම ඥාති හිත මිත්‍රාදීන් හට සසර දුකින් මිදීම පිණිස මේ පුණ්‍ය කුසල් හේතු පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය දේශකයන්න් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් නිදුක් නිරෝගී චිරජීවනය ලැබී පතන බෝධියකින් නිවන් සුව ලබා ගනිත්වා කියන ප්‍රාර්ථනාව තියෙනවා. මෙම උතුම් වූ ධර්ම දේශනය සඳහා ආධාර කළ සියලුම දෙනාට උතුම් නිර්වාණ අවබෝධය පිණිසම මෙම පුණ්‍ය කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ උතුම් ප්‍රාර්ථනාවන් නැතිව ධර්ම දේශනය සඳහා මාතෘකාවක් එවලා තියෙනවා. සම්මාදිට්ඨිය පිළිබඳව ධර්ම දේශනාවක්. සම්මාදිට්ඨිය සම්මාදිට්ඨියට එන්න අවශ්‍ය වෙන්නේ ඇයි? අපි ඉන්නේ මිත්‍යාදිට්ඨියෙන්ද? මිත්‍යාදිට්ඨියේ ඉන්න කෙනෙකුට විතරයි සම්මාදිට්ඨිය අවශ්‍ය වෙන්නේ. සම්මාදිට්ඨියට ආපු කෙනෙකුට සම්මාදිට්ඨියක් අවශ්‍ය වෙන්නේ නැහැ. නිවැරදි දර්ශනය. නිවැරදිව දැකීම, නිවැරදි දර්ශනය සම්මාදිට්ඨිය. සත්‍ය සත්‍ය වශයෙන් දැකීම, ඇත්ත ඇති සැටියෙන් දැකීම සම්මාදිට්ඨියයි. එහෙනම් සාරිපුත්ත හාමුදුරුව සවැත් නුවර චේතවනාරාමේ වැඩ ඉන්න අවස්ථාවක භික්ෂුන් වහන්සේලා සාරිපුත්ත හාමුදුරන්ගෙන් විමසනවා, පින්වත් සාරිපුත්ත, මේ සම්මාදිට්ඨි සම්මාදිට්ඨි කියලා කියනවා, මේ කොපමණකින්ද සම්මාදිට්ඨි වෙන්නේ? කොහොමද ධර්මයේ ඍචු වෙන්නේ? ඒ නොවෙනස්සන ස්වභාවය ඇති වෙන්නේ කොහොමද කියන කාරණය සාරිපුත්ත හාමුදුරුවන්ගෙන් විමසන. සාරිපුත්ත හාමුදුරුව උත්තර දෙනවා, ඇවැත්නි, යමෙක් අකුසලය දන්නවා අකුසල මූලය දන්නවා, කුසලය දන්නවා කුසල මූලය දන්නවා. යමෙක් මෙන්න මේ විදිහට දන්නවා නම්, දකිනවා නම්, එයා සම්මාදිට්ඨි. එයාගේ ධර්ම, එයාගේ දර්ශනේ ඍජුයි. එයාගේ දර්ශනේ නිවැරදි. ඒ අනුව එයා රාගය ප්‍රහීණ කරනවා. දේශය අවසන් කරනවා. පටිඝානුස්සය මම කියන හැඟීම අවසන් කරනවා. මගේ කියන හැඟීම අවසන් කරනවා. තණ්හා මාන දිට්ඨිය අවසන් කරලා මේ භවයේම හරියත්තේට යනවා.
කියලා සාරිපුත්ත හාමුදුරුවෝ පැහැදිලි කරනවා. ඒතර සම්මා දිට්ඨි වෙන එක ආකාරයක් මේ. මොකද්ද? අකුසලය දන්නවා කුසල මූලිය දන්නවා. කුසලය දන්නවා කුසල මූලිය දන්නවා. මොකද්ද අකුසලය? ප්‍රාණඝාත අකුසලයක්. ඒ අකුසලයක් වෙන්නේ? අකුසලයක් වෙන්නේ අකුසල් මුල් ඉදිරිපත් වෙන නිසා. මුල් වලින් හටගන්න නිසා. දැන් යම් ගහක් යම් දෙයක් හටගන්න මුලක් ඕනනේ. මුල බීජයක් ඕනේ. එතකොට අකුසලයක් සිද්ධ වෙන්න මුල් වෙන්නේ මොනවද? ආසාවයි තරහවයි මුලාවයි. ලෝභය ද්වේෂය මෝහය. ඒතර අකුසල් කියන්නේ සත්ත්වඝාතනය අකුසලය. ඒකට මුල් වෙන එක දන්නවනම් දකින්නවනම් අකුසලය දන්නවනම් දකින්නවනම් යා සම්මාදිට්ඨි. දැන් කොහොමද සිද්ධ වෙන්නේ කියන කාරණය තේරුම් ගන්න. ආසා සහිත සිතක් නිසා තමයි තමන්ගේ ජීවිතය රැකගන්න ආසාවක් තියෙනවා. ඒ අනුව තමන්ගේ ජීවිතයට වින කරන්න එන, තමන්ගේ ජීවිතයට කරදරයක් කරන්න එන, උපද්‍රවයක් කරන්න එන අය ඝාතනය කිරීමේ සිතක් පහළ වෙනවා. නපුරු සතෙක්. තමන් හිතනවා තමන්ගේ ජීවිතයට අනතුරක් වෙයි. නැත්තම් මගේ නිවසේ ඉන්න අයට අනතුරක් වෙයි. මගේ දරුවන්ට අනතුරක් වෙයි. ඒ නිසා මේක මරන්න ඕනේ. ඒතර තමන්ගේ ජීවිතය රැකගන්න තමන්ගේ දරුවන්ගේ, තමන්ගේ භාර්යාවගේ, නිවසේ ඉන්න අයගේ ජීවිත රැකගන්න ආසාවක් එනවා. ඒකට කියන්නේ ලෝභය. කිසිම සත්‍යයක යම් පුජ්‍යලේ ඝාතනය කරන්න බෑ මෛත්‍රී සංගත සිතකින්. ඒ වෙනුවට නියත වශයෙන්ම දේශය එන්නම ඕනි. තරහක් එන්න ඕනි. තරහ සිතුවිල්ලකට විතරයි තවත් කෙනෙක් තවත් සත්‍යයක ඝාතනය කරන්න පුළුවන්. එහෙම නැතෝ ඝාතනය කරන්න බෑ. එහෙනම් දේශය. ඒතර මෝහය කියන්නේ ওই දෙකට යෝ ධර්මතා දෙකට සිත තුළ ඉඩ දීමම මෝහයයි. ඒ කියන්නේ රැවටුණා, මුලා වුණා. මොකද්ද? අර අකුසලේ විපාක දන්නේ නැහැ. අකුසලේ විපාක නොදන්න නිසා තමන් රැවටුණා. තමන්ට තේරෙන්නේ නැහැ මේකට විපාකයක් තියෙනවා කියලා. අර අරමුණ ඉටු කරගන්නවා. කොහොමද අරමුණ ඉටු කරගන්නේ? අර සත්‍යය ඝාතනය කරන, එහෙම නැත්නම් ඒ තමන්ට අනර්ථයක් කරන්න ආපු පුච්චලයව ඝාතනය කරනවා. දැන් එතකොට ප්‍රාණඝාත අකුසලයයි. ඔන්න අකුසලය. ඒතර අකුසල මූලය ලෝභයයි ද්වේෂයයි මොහයයි. ඒතර අකුසලයක් වෙන්නේ කරුණු පහක් සම්පූර්ණ වෙච්ච තැනයි. කරුණු දෙකක් තුනක් හතරක් සම්පූර්ණ වුණත් කර්මපතයක් වෙන්නේ. විපාක ශක්තියක් ඇති කරන්න බෑ. ප්‍රවෘත්තියේදී යම් ආකාරයක පීඩාවක් කරන්න පුළුවන්. ඒ කියන්නේ පැවැත්මේදී පීඩාවක් කළත් ප්‍රතිචන්දයක් අරන් දෙන්න නම් කර්මපතයක් වෙන්න ඕනේ. පතයක් වෙන්නේ කොහොමද? පතයක් කියන්නේ දිග එකක්, ශක්තිමත් එකක්, බලවත් වෙනවා. ඒ බලවත් සිතුවිල්ලටයි කර්මය කියන්නේ. ඒතර ප්‍රාණඝාත අකුසල කර්මය. ඒතර ප්‍රාණඝාත අකුසල කර්මය කොහොමද සිතේ හටගන්නේ? පණ ඇති සතෙක් බව, පණ ඇති සතෙක් වෙන්න ඕනේ. පණ ඇති සතෙක් බව තමුන් දැනගන්න ඕනේ. මැරීමේ සිතුවිල්ලක් පහළ වෙන්න ඕනේ. උපක්‍රමයක් සකස් කරන්න ඕනේ, ක්‍රියාවේ යොදවන්න ඕනේ. එතකොට කර්මපතයක්. එතකොට සිත බලවත්, සිත ශක්තිමත්. එතකොට කරුණ පහ සම්පූර්ණ වුණාම කර්මපතයක්. එතකොට පුළුවන් විපාකයක් ඇති කරන්න. එතකොට මූල වෙච්ච ධර්මය දැන් පැහැදිලි. මොකද්ද? තමන්ගේ ජීවිතය, තමන්ගේ දරුවන්ගේ ජීවිතය, තමන්ගේ ඥාතීන්ගේ ජීවිත ආරක්ෂා කරගන්න. එතන තියෙන්නේ ආසාව. ආසාවට කිව්වේ ලෝභයයි. සත්‍ය ඝාතනය කරන්න, පුච්චරය ඝාතනය කරන්නේ මෛත්‍රී සහගත සිතින් නෙමෙයි, දේශ සහගත සිතකින්. එතකොට එතන දේශය තියෙනවා. කරුණා මෛත්‍රී සහගත සිතකින් කවදාවත් සත්‍යයකට පුච්චරයකට කිසිම හිංසාවක් කරන්න බෑ.
හිංසාවක් කරනවා නම් ඒකට නියතවස්සෙම තරහා සිතක් එන්න ඕනේ. හොඳට බලන්න ඒක එහෙම නැවද කියලා. එහෙම වෙනවා. එහෙම එනවා සිතට. ඒතර ඒ කරුණු දෙකට ඉඩ දුන්නේ සිත තුළ මෝහය නිසා. මෝහය කියන්නේ අනවබෝධය. මේ කර්මය කළොත් මට විපාකයක් හැදෙයිද නැද්ද කියලා දන්නේ නැහැ. තේරෙන්නේ. ඒ නිසා අර ප්‍රාණඝාතයට යොමු වෙනවා. දැන් එතකොට අකුසලයක්. අකුසලයේ මූලය දන්නවා. ඒතර අකුසලයේ විපාකයක් දන්නවා. ඔව්. මොකද්ද විපාකය? විපාකය තමයි ඒක අපට ලෝකීය දිහා බලලා අපිට සහතික කරගන්න පුළුවන්. ප්‍රාණගත අකුසලයේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඒක හේතුවක් වශයෙන් හදාගත්තොත් තමයි මනසේ ඒ ප්‍රාණගත අකුසල සිතුවිල්ල ඒ ක්‍රියාව සිද්ධ කරලා ඒ සිත බලවත් කරගත්තද ඊගා භවයේ උපදින්නේ නිරය. මනුස්ස ලෝකෙට එන්නත් පුළුවන් පුංචි කුසල කර්මයකින් මනුස්ස ලෝකෙට ආවත් හැබැයි මනුස්ස ලෝකේ රැඳෙන්න බෑ. වැඩිකල් ඉන්න බෑ. වැඩිකල් ඉන්න බෑ කියන්නේ අඩු වයසෙන් මැරෙනවා කියන එක. දැන් ඒ ස්වභාවය අපිට තේරුම් ගන්න පුළුවන් ලෝකයේ දිහා බලලා. ඒක ඇස් දෙකට පේනවා. මොකද කුඩා සන්ධියේ පරිලව යනවා. මව් කුසෙන් එළියට එනකොට පරිලව යනවා. දින දෙක තුනකින් පරිලව යනවා. සතියකින් පරිලව යනවා. එහෙනම් අපිට ඒක තේරුම් ගන්න පුළුවන්. මොකද්ද විපාකය? ඇයි දීර්ඝාෂ විඳින අයත් ඉන්නවනේ? ඇයි හැම කෙනෙකුටම මේ අයිතිය නැත්තේ? ඕනම කෙනෙක් කැමති දීර්ඝාෂයක් වින්දනය කරන්න. සෑම කෙනෙක්ගේම අපේක්ෂාව දීර්ඝ කාලයක් ආශ වින්දනය කරන්න. උපරිම ආශය වින්දනය කරන්න. ඒක අහිමි කලේ කවුද? අර පුංචි දරුවට, ලදරුවට, උඩුකුරුව ඉන්න ලදරුවට, මව් කුසෙන් එන ලදරුවට, දින දෙක තුනක පැවැත්ම තේන ලදරුවට කවුද ඒක අහිමි කලේ? පුච්චලේ කහිමි කරපු දෙයක්ද? අම්මා තාත්තා කවදාවත් අහිමි කරන්නේ? හැබැයි මම අම්මලත් ඉන්නවා සමාජයද. තාත්තලත් ඉන්නවා. එමය නෙමෙයි. දරු සෙනෙහස තියෙනවා ලෝකේ වැඩි දෙනෙකුට. ඒතර අම්මලා තාත්තලා කැමැත්ත නෙමෙයි ඒක. එහෙනම් කාගේ කැමැත්තද? දෙවියන් වහන්සේගේ කැමැත්ත කිව්වොත් එතන අසාධාරණයක් තියෙනවා. ඒයි. ඒක දරුවෙකුට දින කීපයක පැවැත්මක් මවල දීලා අරන් දීලා තව කෙනෙකුට අවුරුදු 80ක් 90ක් ජීවත් වෙන්න මවල දෙන එක ඒක එතකොට අසාධාරණයක් නේ. නෑ ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන කර්මය කියන කාරණය. දැන් කර්මයක් සිද්ධ කරගත්තේ කොහොමද? ඒතර අකුසලය ඒතර සම්මාදිට්ඨියට එන්න නම් අකුසලය දැනගන්න ඕනේ. අකුසල මූලය දැනගන්න ඕනේ, දැක ගන්න ඕනේ. එහෙනම් අකුසලයට විපාකයක් දැනගන්න ඕනේ. එතකොටයි මෝහය අයින් වෙන්නේ. මොකද අකුසලයට විපාකයක් නැහැ කියලා හිතන පුච්චලයානේ සත්‍ය ඝාතනය කරන්නේ. පුච්චලයව ඝාතනය කරන්නේ. අකුසලයට විපාකයක් නැහැ කියලා හිතන පුච්චලය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අකුසලයට විපාකයක් තියෙනවා. මොකද්ද ඒක? අඩු වශයෙන් මරනවා. දැන් එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් දෙවියන් වහන්සේගේ කැමැත්තද එහෙම නැත්නම් කර්මයේ ප්‍රතිඵලයද විපාකයද? මොකද දෙවියන් වහන්සේ මව් කුසෙන් එළියට එනකොටම මරලා ඉවනවා නම් ඒක මහා සාධාරණයි. තව කෙනෙක් ඇවිල්ලා ඉන්නවනේ අවුරුදු 80යි 90යි 100යි 104යි 105යි. ඉතින් ඇයි එහෙම වෙනස් කරලා ඉබේ? ඒ අසාධාරණයි. නෑ. කාගේවත් මැවීමක් නෙමෙයි. කාගේවත් නිර්මාණයක් නෙමෙයි. කවුරුහත් සකස් කරපේකකුත් නෙමෙයි. එහෙනම් තමන්ගේම වරදවාගත්ත සිත විසින් පිළියෙල කරගත්ත දෙයක්. අන්න දැක්ක මෝහය අයින් වෙනවා. ඒ තාක්කල් මෝහය. එහෙනම් අකුසලය දන්නවා, කුසල මූලය දන්නවා. කුසලය දන්නවා, කුසල මූලය දන්නවා. ඒ කොහොමද? දැන් ප්‍රාණඝාතයෙන් වළකිනවා. ඒක කුසලයයි. සිත අයින් කරනවා, සිත බැහැර කරනවා. ඇයි? එමසං ඒ සත ජීවිතයට ආසයි. ඒ සත මරණයට ඇවිල්ලා හිස තියන්නේ. ආ මෙතන මාව මරන්න කියලා ඒ සත ළඟට ඇවිල්ලා හිස බිමින් තියනවද? ඒ පුච්චරේ මොනම පුච්චරේ කෝ ඇවිල්ලා හිස දෙනවද? මගේ බෙල්ල කපලා මරන්න කියලා? නෑ. කවුරුත් එහෙම කරන්නේ නෑ. ජීවිතයට ආසයි. ඒතරේ අභය දාණය දීමේ සිතුවිල්ල
ඒ සත්‍ය නිදහස් කිරීම මරණය නිදහස් කිරීමේ සිතුවිල්ල කුසල සිතුවිල්ලක් ඒ කුසල සිතුවිල්ල ආවේ අලෝභය ආසාවක් නැහැ තමගේ ජීවිතයට හානියක් වෙයි කියන එහෙම මේකක් නැහැ තමගේ ජීවිතය රැකගන්න ඒතර කරුණා මෛත්‍රී සහගත සිත හා අර හේතුඵල දර්ශනය මොකද්ද කුසල හේතුවට හොඳ විපාකයක් තියෙනවා ඒ දර්ශනය ඒ දැකීම සත්‍යත් ඒකම තමයි. ඉතරග කුසලය කුසල මූලය. ඉතර මුල් වෙන්නේ මොනවද? අලෝභය. කරුණා මෛත්‍රිය. හා අමෝහය. එවත් ප්‍රඥාව. එවත් අර කුසල හේතුවක් හදලා සැප විපාකයක් විඳින බව තමන්ට හොඳටම ප්‍රත්‍යක්ෂයි. තමන්ට දකිනවා. තමන්ට තේරෙනවා. තමන්ට වැටහෙනවා. ඒ අනුව එයා අර සත්‍යයට අභේදානය දෙනවා. ඒ සත්‍ය නිදහස් කරනවා. එයාට ජීවත් වෙන්න සුදුසු තැනකට ගිහිල්ලා ඒ සත්‍ය නිදහස් කරලා දානවා. දැන් සිතුවිල්ල මොකද්ද? යහපත් සිතුවිල්ල. පිරිසිදු සිතුවිල්ල. අන්න කුසලය දන්නවා. කුසල මූලය දන්නවා. මහණෙනි සම්මාදිටි. එතකොට අකුසලය දන්නවා, අකුසල මූලය දන්නවා. අකුසලේ විපාක දන්නවා. කුසලය දන්නවා, කුසල මූලය දන්නවා, කුසලේ විපාක දන්නවා. එතර කුසලේ විපාක මොකද්ද? ඒ අර දීර්ඝාස වෙඳින කෙනා. එතර එයා අඩු වයසෙන් මැරුන්නේ නේ. එයා වෘද 80ක් ඉන්න 85යි 87යි 90යි 94යි 95යි 100යි 101යි කතා කරන්නේ. ඇයි එයාට එහෙම වුනේ? එයාට එහෙම වුනේ. එයා කුසල හේතු හදුවා. අර අකුසල හේතු හදුවා. අකුසල හේතු හැදී අකුසල් මුල් කරගෙන අකුසල වලට හේතුනේ මුල් කුසලයට හේතුනේ කුසල මුල් අන කුසල මුල් කුසලයට හේතු වුණා අකුසල මුල් අකුසලයට හේතු වුණා අකුසලේ විපාක එතකොට දුක් අඩු වශයෙන් මැරෙනවා කවුරුත් කැමති නැහැ අඩු වශයෙන් මැරෙන්න එහෙනම් අන්න යමෙක් දකිනවා දැන් අදත්තා දානයක් ඒ වගේම තමයි අදත්තා දානේ කියන්නේ හොරකම. මේ ධර්මතා හතක් තියෙනවා අකුසල කර්මපත. මේ ධර්මතා හත තමයි සත්තු මරණව, හොරකම් කරනවා, වැරදි කාම සේවනයන් කරනවා, බොරු කියනවා, කේලාම් කියනවා, පරුෂ වචන කියනවා, වැඩකට නැති හිස් වචන කතා කරනවා. දැන් අකුසල 10ක් පිළිබඳව අපි අහලා තියෙනවා. හැබැයි කර්මපත බවට පත් වෙන්නේ හතක්. අනිත් ධර්මතා තුන මුල් දැන් අකුසල කර්ම 10 තමයි සත්තු මරීම, හොරකම් කිරීම, වැරදි කාම සේවනයන් කිරීම, බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන කීම, වැඩකට නැති හිස් වචන කතා කිරීම, ලෝභය, ද්වේෂය, මෝහය. ලෝභයයි ද්වේෂයයි මෝහය මුල් අර ධර්මතා හතට, අකුසල ධර්මතා හතට. ඒ ධර්මතා හත තමයි කර්මපත වෙන්නේ. ඒතර වලකින්න තියෙන අපිට ওই ධර්මතා හතෙන් හැබැයි ධර්මතා හතෙන් වළකින්න උපකාර කරනවා අලෝභය, අද්වේෂය, අමෝහය. ඒ තමයි කුසල මුල්. එහෙනම් හතක් තමයි අපිට ආරක්ෂා කරගන්න තියෙන්නේ. කර්මපත බවට පත් වෙන්නේ හතයි. එහෙනම් අදත්තා දානිය. අනුසතු දෙයක් වෙන්න ඕනේ. අනුසතු දෙයක් බව තමුන් දැනගන්න ඕනේ. හොරසිතක් පහළ වෙන්න ඕනේ. උපක්‍රමයක් සකස් කරන්න ඕනේ, ක්‍රියාවේ යොදවන්න ඕනේ. දොර කරුණු පහක් සම්පූර්ණයි. කරුණු පහක් සම්පූර්ණ වෙනකොට සිත බලවත් වෙලා ඉවරයි. කොහමද? ඒක දැන් අභිධර්ම ක්‍රමයෙන් කියනවා නම් සම්පටිච්ඡන. පිළිගන්න අරමුණ. මේක හොරකම් කරන්න ඕන. සම්තිරණ. තීරණයකට එනවා. සම්පටිච්ඡන සම්තිර වට්ටපන. ඒක නිශ්චය කරනවා. මම හොරකම් කරනවා තමයි ඔක. නිශ්චයකට එනවා. ජවන. ජවන කියන්නේ හතක් ඇති වෙලා නැති වෙන ඇති වෙනවා නැති වෙන ඇතිව නැති වෙන. ඒ වගේ සිත හතක් වෙනකොට සිත බලවත් වෙලා ඉවරයි. ඊගාට එන තදාරම්මන කියලා. අරමුණ තදින් ගන්න. මම හොරකම් කරනවා. අන්න එතකොට කර්මපතය බවට පත් වෙලා ඉවරයි. දැන් ඒකට මුල්ුණේ අර අකුසල මූල. මොනවාද අකුසල මූල? ආසාව. අන්සතු වස්තුවට තමන්ගේ සිත තුළ ඇති වෙච්ච ආසාව. ඒකට ලෝභය. ඒතර ගන්නේ
දැන් ගත්තාම යාට රිදෙන බව හොඳටම දන්නවා. ඒතොර දේශයෙන් ගන්න. ආශාව තියෙන තැන අනිවාර්යෙන් දේශය තියෙනවා. ගන්න බැරි වුණොත් තරහක් එන්නේ. දේශයක් තියෙනවා. ඒතොර ඒකේ විපාකය දන්නේ නැහැ. ඒ මොහේයි. ඒ වගේම අර ආශාව තරහක් කියන සිද්දක ඇති වෙන්න ඉඩ දුන්නේ මොහේ නිසා. එන ලෝභයේ දේශයේ මොහේ තුනම මුල්. මොකටද? අර කර්මපතේට. අන්න අකුසලය දන්නවා, අකුසල මූලය දන්නවා, විපාකයක් දන්නවා. එතකොට කුසල. අන්න අකුසලය දන්නේ නැහැ, අකුසල මූලය දන්නේ නැහැ. එතකොට මිත්‍යා දිට්ඨිය. සම්මා දිට්ඨිය කියන්නේ අකුසලය දන්නවා, අකුසල මූලයක් දන්නවා, විපාකයක් දන්නවා. එතකොට මෝහය අයින් වෙනවා. විපාකේ මොකක්ද? ඒ විපාකය තමයි ඉතාමත්ම අසරණ තැනක උපදින යදින්නේ. අපි දන්නවා යදිනයි ලෝකේ අනන්ත ඉන්නවා. ඒ වගේම අංග විකලයි ලෝකේ ඉන්නවා. ඒ වගේම දැන් ප්‍රධානම කාරණේ ගත්තොත් අන්සතු වස්තුන් පැහැර ගැනීමේ ප්‍රධාන කාරණේ හැටියට ගත්තොත් අංග විකලයි. අංග විකල වෙලා උපදින තවත් කරුණු තියෙනවා. පෙර භවයේ කාගේ හරි අතප්පයක් කැඩුවා. මේ භවයේ අංග විකල වෙලා උපදිනවා. අතප්පයක් කපලා අයින් කරා. එයාලා මේ භවයේ ඒ ඉන්ද්‍රියන් නැතුව උපදිනවා. අතපය කෝටු වෙලා ඇවිදින්න බෑ. කිහිලි කරු වලින් යන්නේ, රෝද පුටු වලින් යන්නේ, බිම දිගේ පාර දිගේ බිම දිගේ යනවා. අපිට දැකින්න පුළුවන්. ඒ වෙලාව කුසල කර්මයේ විපාක. අන්න විපාක දන්නවා. කුසලය දන්නවා, කුසල මූලය දන්නවා. සම්මාදිට්ඨි. නෑ මං හොරකම් කරන්නේ. මං හොරකම් කරන්නේ මට අවශ්‍ය නෑ හොරකම් කරන්න. කාගේවත් වස්තුවක්. ඒ කාටවත් මං රිදවන්නේ. සිත අයින් කරගත්තා. එතන තියෙන අලෝභය. ඒ අර වස්තුව පැහැර ගන්න සිතවිල්ල වෙනුවට ඒ සිත අයින් කරගත්තා. මෙතන තියෙන කුසල සිතවිල්ලක් එක් සිත අලෝභ සහගතයි. ලෝභය නෑ එතන. ලෝභය කියන්නේ අන්සතු දේවල් තමන් අයිති කරගන්න තියෙන කැමැත්ත. අද ඒක නෑ එතකොට තියෙන්නේ අලෝභය. කරුණා මෛත්‍රිය. ඒ පුච්චරය කෙරේ. ඒ වස්තු කෙරේ. ඒ අන්සතු වස්තු. ඒතර එතන තියෙන කරුණා මෛත්‍රිය. කුසලේ විපාක දන්නා. එයා දන්නා මම මේක ගත්තොත් මට මේක ආත්ම ගණනාවක් වන්දි ගෙවන්න වෙනවා. එයා දන්නා. ඒ දකින්නේ කම්මස්සකත සම්මාදිට්ඨියයි. කර්මය හා විපාක දකිනවා. දයනෝසිතය අයින් කරගන්න කරන්නේ. ඒතර අකුසලය දන්නවා, අකුසල මූලය දන්නවා, කුසලය දන්නවා, කුසල මූලය දන්නවා. හැබැයි සම්මාදිට්ඨි. වැරදි කාම සේවනයෙන් අකුසලයක්. වැළකීම කුසලයයි. අනුසතු කෙනෙක් වෙන්න ඕනේ, අනුසතු කෙනෙක් බව තමයි මුන් දැනගන්න ඕනේ, වෙනි සිතුවිල්ල පහළ වෙන්න ඕනේ, උපක්‍රමයක් සකස් කරන්න ඕනේ, එක ක්‍රියාත්මක කරන්න ඕනේ. කර්ම සම්පූර්ණ වෙලා ඉවරයි, කර්මපතයක් විපාකයක් තියෙනවා. මොකද්ද? නපුංසක වෙලා උපදිනවා. ලෝභය එතන තියෙන්නේ, ආසාව. තමන්ගේ ශරීරය සන්තර්පණය කරන්න තියෙන ආසාව. ඒ ආසාවෙන් දේශයත් එක්ක එක ලබා ගන්න බැරි තැන ගැටෙනවා. දේශයත් මූලික වෙනවා. මං කොහොම හරි ලබා ගන්න. ඒ දේශයත් වෙනවා. ඒකේ විපාකය දන්නේ මෝහයත් වෙනවා. අන්න අකුසලය දන්නවා, අකුසලේ මූලය දන්නවා. සමදික්කේ. ඉතර කුසලය දන්නවා. නැහැ හැරෙව්ව සිත අනිත් පැත්තට. මට අවශ්‍ය නැහැ. සමාජය පිළිකුල් කරන ඒවා. සමාජයේ ගැරහීමට ලක් වෙන ඒවා මට අවශ්‍ය නැහැ. නිඳා කරන ඒවා මට අවශ්‍ය නැහැ. මං ඔක්ක ආරක්ෂා වෙනවා වලකිනවා. ඒක කුසලයක්. ඒකට හේතුනේ අලෝභ සහගත සිත, ආසා රහිත සිත. අලෝභ සහගත කියන්නේ ආසා රහිත සිත. එතන තියෙන කරුණා මෛත්‍රිය. ඒලා සුවසේ ජීවත් වෙච්චානේ. අපි ඔය වැරදි සේවනය දෙන්නේ. ඒතොර එතන තියෙන කරුණා මෛත්‍රිය. එතන තියෙන අමෝහය, හෙවත් ප්‍රඥාව. ඒකේ විපාකය දන්නවා. නපුස්සක වෙලා උපදින්නේ මොකටද? මං ওই ක්‍රියාව සිද්ධ කරලා. එයා දන්නවා. අන අකුසලය දන්නවා, අකුසලේ මූලය දන්නවා, කුසලය දන්නවා, කුසලේ මූලය දන්නවා. සම්මාදිට්ඨි. හොඳට බලන්න එහෙම නෙමෙයිද වෙන්නේ කියලා.
එහෙමම තමයි වෙන්නේ. බොරුවක් කියලාම පරුෂ වචනයක් වැඩකට නැති හිස් වචන කතා කරනවා නොදන්නා කම නිසා. ඒක අකුසල. අකුසලයට ඒ අකුසලයට මුල් වෙන ධර්මතා තුන ආසාව. බොරුවක් කියලා තම සතුට වෙනවා. එතකොට ආසාවක්. තර බොරුවක් කියන්න බෑ කරුණා මෛත්‍රී සාගත සිතකින්. කේලමක් මෛත්‍රී සාගත සිතකින් කියන්න බෑ. පරුෂ වචනයෙන් බැනවදින්න බෑ මෛත්‍රී සාගත සිතකින්. දේශයෙන්නේ. වැඩ කරන්න නැති හිස් වචන කතා කරන්න බෑ. තමන්ට ආසාවක් තියෙන දේශයක් තියෙන. ඒ කරුණ දෙකට ඉඩ දුන්නේ මෝහයයි. ඒකේ විපාකය දන්නේ. විපාකය දන්නේ කියන්නේ මෝහයයි. බුදුරජාණන්ස දේශනා කරන බොරු කියනවද කේරම් කියනවද පරුෂ වචන කියනවද වැඩකට නැති වචන කතා කරනවද එයාලා උපදින්න ඕනේ නිරේ මනුෂ්‍ය ලෝකයට ආව ගොළු බිහිරි කතා කරන්න බෑ කන් ඇහෙන්නේ තර කුසලය දන්නව නෑ මම ඔය එකක්වත් කරන්නේ මම වචනේ ආරක්ෂා කරගන්න මම රකින්නවා යහපත් පැත්තට හරවනවා බොරු කියන්නේ කේරම් කියන්නේ පරුෂ වචන කියන්නේ වැඩකට නැති දේවල් කතා කරන්නේ. ඒතර ඒ සිත කුසල් සිතක්. එතන තියෙන්නේ අසාරහිත සිතක්. බොරු කීමේ ආසාවක් නැහැ. අසාරහිත සිතක්. දේශයක් නැහැ තව කෙනෙක් බිඳවන්නේ. තව කෙනෙක් පවුලක් කඩා හිරවන්නේ. එයාලා විරසක කරන්නේ. එතන දේශයෙන් දුන්නේ. ඒතර දේශයෙන් කරුණා මෛත්‍රිය තියෙන්නේ. ඒකේ විපාකය දන්නවා. ඒතර කුසලය දන්නවා, කුසල මූලය දන්නවා, කුසලේ විපාක දන්නවා. අකුසලය දන්නවා අකුසල මූලය දන්නවා අකුසලේ විපාක දන්නවා එවැනි සම්මාදිට්ඨි. දැන් සම්මාදිට්ඨිය. දැන් හොඳට දැක ගන්න හැබැයි දැක් මේ ප්‍රායෝගික ජීවිතයේදී හොඳට බලන්නකෝ. මෙහෙම නෙමේද වෙන්නේ කියලා. අකුසලයක් සිද්ධ වෙන්න අර ලෝභයයි ද්වේෂයයි මෝහයයි නෙමේද මුල් වෙන්නේ. කුසලයට හැරෙව්වොත් අලෝභයයි අද්වේෂයයි අමෝහයයි කියන ධර්මතා තුන නෙමේද මුල් වෙන්නේ කියන එක හොඳට පරීක්ෂා කරලා බලන්න. විපාකය නොනින් දකින්න. විපාකය නොනින් දකින්න පුළුවන් සමාජය දිහා බුද්ධියෙන් බලුවහම. බුද්ධියට දැర్శණය වෙනවා. අඩු වයසෙන් මැරෙනවා. අංගවිකල වෙලා උපදිලා ඉන්නවා. නපුංසක වෙලා දුකින් ශෝකයෙන් හඩමින් ඉන්නවා. ගොළු බිහිර වෙලා කතා කරගන්න බැරුව මනසින් විඳවන ජීවිතේ තියෙනකම්. ඇයි එහෙම වුනේ? ඒතොර අපිට බලන්න පුළුවන්. ඒක බුද්ධියෙන් ගන්න. බුද්ධියෙන් බලන්න. ඒතර එහෙම වැඩි කාලයක් ජීවත් වෙන අය ඉන්නවා. අංග විකලයක් නැති අය ඉන්නවා. නපුංසක නොවෙච්ච අය ඉන්නවා. කතා කරන්න පුළුවන්කම් ඇහෙන අය ඉන්නවා. එයි මේ. දැන් අර කාගේ හරි නිර්මාණයක් හෝ දෙවියන් වහන්සේගේ බලපෑමක් නම් මැවීමක් නම් එතන තියෙනවනේ ලොකු අසාධාරණයක්. ඒ වැඩ පිළිවෙල හොඳයි කියලා අනුමත කරන්න පුළුවන්ද? කෙනෙකුට දීර්ඝ කාලයක් ජීවත් වෙන්න ඉඩ දීලා කෙනෙක් අඩු වයසෙන් මරලා දාන. කෙනෙක් ඉන්ද්‍රියන් අතපය ටික ඒවා ටික හොඳට හදලා එවනවා කෙනෙක් අංග විකල කරලා එවලා තියෙනවා. කෙනෙක් ඒ භාව රූපය හොඳට තියලා එවනවා තියෙනවා. කෙනෙක් නපුංසක කරලා එවලා තියෙනවා විකෘති කරලා එවලා තියෙනවා භාව රූප. කෙනෙකුට හොඳට කතා කරන්න පුළුවන් කම් ඇහෙන්න හදලා දීලා එවලා තියෙනවා. තොර කෙනෙක්ට කතා කරන්න බෑ කන් ඇහෙන්නේ නැති වෙන්න හදලා දිනවා. දැන් ඒකට අසාධාරණයක් නැද්ද? නෑ. ඔක කාගේවත් මැවීමක්වත් නිර්මාණයක්වත් කිසිම දෙයක් නෙමෙයි ඔතන තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන හේතුඵල. හේතු සකස් කරගත්තොත් ඵල භුක්ති විඳින්න වෙනවා. කුසල හේතු හැදුවොත් සැප විපාක විඳින්න පුළුවන්. අකුසල හේතු හැදුවොත් දුක් විපාක විඳින්න පුළුවන්. අන්න එහෙනම් ඒ ධර්මයට අපට අනුගත වෙන්න සිද්ධ වෙනවා. ඒ කොහොමද? නිවැරදිව දැකලා, බුද්ධියෙන් අරගෙන, බුද්ධියෙන් පරීක්ෂා කරලා, නිවැරදිව තේරුම් අරගෙන. එහෙනම් එයා සම්මාදිට්ඨිද? එයා සම්මාදිට්ඨි. එයා නිවැරදි දර්ශනය, නිවැරදි දැකීම. ඊට පස්සේ අහනවා, ඒතොර නිවැරදි දර්ශනය, නිවැරදි දැකීම තුළ එයා පටිඝය අවසන් කරනවා. රාගයත් අවසන් කරනවා. රාගය කියන්නේ ඇලෙන්නේ. අර තමන් පිළිබඳව ආස්සාව අයින් කරගන්නවා කියන්නේ, ලෝභය අයින් කරගන්නවා කියන්නේ. එතන රාගය නෑ. ඒතර අර පව් කරන්න ඇති වෙන ද්වේෂ සහගත සිත ඒක අයින් කරගන්න. ඒතර පටිගයත් අයින් වෙනවා.
අමරාගේ පටිගය අයින් වෙනවා. එතකොට මම මගේ කියන ස්වභාවයත් අයින් වෙනවා. රාගානුස්සය, පටිගානුස්සය අවසන් කරලා මාන දික්ටි කියන ඒවත් අවසන් කරලා එයා මේ භවෙම අරිහත්ත්වයට යනවා. ඊට පස්සේ ආයෙත් අහනවා. ආයෙ අහනවා වික්ෂුන් වහන්සේට, හොඳයි සාරිපුත්ත. පින්න සාරිපුත්ත. හොඳයි, සම්මා දිට්ඨියට එන්න තවත් ක්‍රමයක් තියෙනවද? ඔය ක්‍රමේ විතරද තියෙන්නේ? මේ වෙන මොකුත් ක්‍රමයක් නැද්ද සම්මා දිට්ඨියට? සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා නැහැ, තියෙනවා. තවත් ක්‍රමයක් තියෙනවා සම්මා දිට්ඨියට. මොකක්ද? මොකක්ද ඒ ක්‍රමය? ප්‍රදේශනා කරන්න. සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා, ඇවැත්නි, යමෙක් ආහාරය දන්නවා. ආහාර හේතු දන්නවා. ආහාර නැති කිරීම දන්නවා. නැති කිරීමේ මාර්ගය දන්නවා. මහණෙනි, ඔව් සමාධිටි. එයා රාගය අවසන් කරනවා. එයා පටිගය අවසන් කරනවා. මම මගේ කියන දික්කිය අවසන් කරනවා. මානානුස්සය අවසන් කරනවා. අවසන් කළා මේ භවයේ මාර්ගයට යනවා. මේ සමාධිටි. මේ අරිහත්ත්වයට මේ යන ආකාරය සාරිපුත්ත හාමුදුරුවෝ පැහැදිලි කරන ආහාරය දන්නා. මොකද්ද මේ ආහාරය? ආහාර හතරක් තියෙනවා සංසාර ප්‍රවෘත්තියට. මේ කතා කරන්නේ සංසාර ප්‍රවෘත්තිය ගැනයි, සසර පැවැත්ම ගැන. කබලින්කාර ආහාරය කියලා ආහාරයක් තියෙනවා. ඒක අපිට නිරන්තරයෙන්ම ඕනේ, මුළු සසරටම ඕනේ. ඇයි මුළු සසරටම ඕනේ කියන්නේ? සබ්බේ සත්ත්ව ආහාරටිතික, සියලු සත්ත්ව ආහාරයෙන් යැපෙන්නේ. තරාර නාමකයක් විතරක් තියෙන තැන නම් අවශ්‍ය වෙන්නේ. ඇයි? රූපකයක් නැහැ. රූපකයේ පැවැත්මකට තමයි ආහාරයක් අවශ්‍ය වෙන්නේ, කබලින්කාර ආහාරය. අනිත් සෑම තැනක අසඤ්ඤතලෙත් ඕනේ. රූපකයක් තිබ්බට නාමකයක් නැහැ. ඒක ගල්පිරිමයක් වගේ තියෙන එකක් නේ. එහෙ තැනට ඕනෙත් නැහැ. අනිත් සෑම තැනකටම ඕනේ. කබලින්කාර ආහාරය කෑලි වලට කඩලා කපල කපල අපි අනුභව කරන්නේ ඒ ආහාරය. ඒ ආහාරය මේ භවයට විතරද ඕනේ? නැහැ. පෙර භවයේත් වැළඳුවේ නැද්ද? අනාගත භවවලත් වළඳන්නේ නැද්ද? මුළු සසරටම ඕනේ කබලින්කාර ආහාරය. ස්පර්ශ ආහාරය දෙවෙනි එක. ස්පර්ශ ආහාරය. දැන් මේක කොහොමද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ආහාර හතර පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒතර සාරිපුත්ත හාමුදුරුවෝ දැන් මෙතනදී පැහැදිලි කරනවා. ස්පර්ශ ආහාරය. කොහොමද ස්පර්ශ ආහාරයක් වෙන්නේ? උපදින්න ඉන්න සත්‍යයටත්, උපදින සත්‍යයටත් මේ ස්පර්ශ ආහාරයක්. ඒතර කබලින්කාර ආහාරයක් උපදින්න ඉන්න සත්‍යයටත්, උපන්නා වූ සත්‍යයටත් ආහාරයක්. කබලින්කාර ආහාරය උපදින්න ඉන්න සත්‍යයට කොහොමද උපකාර වෙන්නේ? උපකාර වෙනවා. නැත්නම් උපදින්න බෑ. කබලින්කාර ආහාරය. කබලින්කාර ආහාරය උපදින්න සැරසෙන්නා වූ පුච්චලයාටත් ඕනි. උපන්නා වූ පුච්චලයාටත් ඕනි. උපදින්න සූදානම් වෙන පුච්චලයාටත් ඕනි. කෙනාටත් ඕනි. ඒ කොහොමද? ඒ තමයි අපි දැන් ආවේ මව් කුසටනේ. දැන් මව් කුසට ආවේ කොහොමද? මව ගත්තනේ ආහාරයක්. ඒ ආහාරයෙන් යම් දෙයක් සකස් වුණානේ මවගේ ගර්භාෂයේ. ඒ ස්ත්‍රී ඩිම්බනේ. පියාගත් ආහාරයක් තියෙනවානේ. පියාගත් ආහාරයෙන් සකස් වුණානේ දෙයක්. ඒ පුරුෂ ශක්‍රාණුනේ. ඒ දෙක සංසේචනය වුණානේ යුක්තාණු ගර්භාෂයේ. ඒ අනුව යුක්තාණුවක් හැදුවානේ. දැන් ඒකට කබලින්කාර ආහාරය නෙමෙයි දෙ ප්‍රත්‍ය වෙලා තියෙන්නේ. ස්ත්‍රී ඩිම්බහ පුරුෂ ශක්‍රාණු නිපදවන්නට ප්‍රත්‍ය වුණේ කබලින්කාර ආහාරය නෙමෙයිද? එහෙනම් උපදින්න සැරසෙන්නා වූ පුච්චලයට කබලින්කාර ආහාරය ප්‍රත්‍යයි. මවගත්තේ කබලින්කාර ආහාරය. පියාගත්තේ කබලින්කාර ආහාරය. කෑලි වලට කඩලා අනුභව කරපු ආහාරයයි කබලින්කාර ආහාරය. ඒකෙන් තමයි අර ධර්මතා දෙක නිස්පාදනය වුනේ, සකස් වුනේ. දැන් ඒ ධර්මතා දෙක සකස් වුනේ නැත්තම් උපදින්න සරසුණාට බෑ උපදින්න. එහෙනම් කබලින්කාර ආහාරයත් උපදින්න සරසන පුච්චලයටත්
අවශ්‍යයි ප්‍රත්‍යයි උපකාරයි. දැන් උපන්නා වූ සත්‍යයට එතෙන්ද උපන්නා වූ සත්‍යයට කබලින්කාර ආහාරය ප්‍රත්‍යයි. ස්පර්ශ ආහාරය ස්පර්ශය කියන්නේ ගැටීම සම්බන්ධයම ධර්මතා දෙකක් එකට සම්බන්ධ වෙන තැන ස්පර්ශයයි. දැන් ස්පර්ශය උපදින්න සැරසෙන්නා වූ සත්‍යයටත් ආහාරයක්. උපන්නා වූ සත්‍යයටත් ආහාරයක්. දැන් උපදින්න සූදානම් වෙන උපදින්න සැරසෙන සත්‍යයට ආහාරයක් වෙන්නේ කොහොමද? ස්පර්ශය. අර මවගේ ගර්භාෂයේ සකස් වෙච්ච යුක්තාණුවේ විඥානේ ස්පර්ශ වෙන්න ඕනේ. මොන විඥානේද? ප්‍රතිසන්දි විඥානේ. ප්‍රතිසන්දි විඥානේ අර යුක්තාණුවේ ස්පර්ශ වෙන්න ඕනේ. මව ඍතුවේමෙන් පිරිසිදු වෙන්න ඕනේ. මව්පිය දෙන්නගේ සම්බන්ධයක් ඕනේ. චුතවිච්ඡ සත්‍යයේගේ ප්‍රතිසන්දි විඥානය යුක්තාණුවේ සම්බන්ධ වෙන්න ඕනේ. ඒතර යුක්තාණුවේ ස්පර්ශ වෙනවා. අන්න උපදින්න සරසෙන්නා වූ පුච්චලයටත් ස්පර්ශය ඕනේ. උපන්නා වූ සත්‍යයටත් ස්පර්ශය ඕනේ. ඒ කොහොමද? ඇහැට රූප ස්පර්ශ වෙන්නේ පැසිතක් හදන්නේ. දැන් උපන්නා වූ සත්‍යයටත් ස්පර්ශ ආහාරයක්ද? උපදින්න සැරසෙන්නා වූ පුච්චලයටත් ස්පර්ශ ආහාරයක්ද? ඔව්. කනට ශබ්දයක් ස්පර්ශ වෙන්න ඕනේ. නැත්තම් පැවැත්මක් තියෙනවද? නැහැ. එහෙනම් උපන්නා වූ සත්‍යයටත් ස්පර්ශ ආහාරයක්, උපදින්න සැරසෙන්නා වූ පුච්චලයටත් ස්පර්ශ ආහාරයක්. නාසයට ගඳ සුවඳ ස්පර්ශ වෙන්න ඕනේ. දිවට රස ස්පර්ශ වෙන්න ඕනේ. ශරීරයට පහස ස්පර්ශ වෙන්න ඕනේ. මනසට අරමුණු ස්පර්ශ වෙන්න ඕනේ. එහෙනම් උපදින්න සරසෙන්නා වූ පුච්චලයටත් ස්පර්ශය ඕනේ. උපන්නා වූ සත්‍යයටත් ස්පර්ශය ඕනේ. සත්‍යයේ පැවැත්මටත් ස්පර්ශය ඕනේ. දැන් උපදින්න සරසෙන්නා වූ පුච්චලයටත් ස්පර්ශය ඕන බව දැන් පෙන්වලා දුන්නා. උපන්නා වූ සත්‍යයටත් චක්කු සෝත ගාන චිවා කාය මන ඇස කන නාසය දිව ශරීරය සිත ඒ අරමුණ ස්පර්ශ වෙන්න ඕනේ. නැත්තම් පවත්වන්න බෑ. ඒතර සංසාර ප්‍රවෘතියට සසර පැවැත්මට ස්පර්ශ ආහාරයක්. මේ ස්පර්ශය විශේෂ ආහාරයක්. විශේෂිතම ආහාරයක් ස්පර්ශය. වර්තමානයේ නිවන කියන්නේ මේ ස්පර්ශ ආයතන හයේ නිවීම වර්තමානයේ නිවන. ඒ කොහොමද? දැන් ඇසට රූපයක් දැක්කට ඇසින් විඳින්න බෑනේ. ඒතර රූපය විඳින්නෙත් නෑ. රූපය සම්බන්ධ කරලා දෙන එක විතරයි කරන්නේ ඇසට. ඒතර ඒ දෙක සම්බන්ධ වීම නිසා හැදෙන්නේ සිතක්. ඒ සිත තමයි චක්කු විඥාණය. එයා රූපය පිළිබඳව දැනගන්නා වූ සිතක්. රූපය ඇසට සම්බන්ධ කරලා දිලා ඒ පිළිබඳව හටගන්න සිත එවතනම නැති වෙනවා. ඇති වෙන ෂණයෙම නැති වෙනවා. ඒතර ස්පර්ශ කළා මේක. ඒකට ලස්සන වචනයක් කිව්වා තින්නම් සංගති පස්සෝ කියලා. කර්ණ තුන එකතු කළ ස්පර්ශය. එතන ස්පර්ශයක් තියෙනවා. එයාට රූප ස්පර්ශ වීම. හැබැයි විඳින්න නම් මනසට ස්පර්ශ කරන්න ඕනේ නැත්තම් විඳින්න බෑ. ඇහැට විඳින්න බෑ. ඒ කියන්නේ සතර මහා ධාතුන්නේ විඳින්නේ මනසින්නේ. සිත නැතුව කොහොමද විඳින්නේ? ඇහැ විතරක් තිබ්බොත් විඳින්න පුළුවන් නම් මැරිච්ච කෙනත් ඇහෙන් විඳිනවා. දැන් මැරිච්ච කෙනාට ඇහෙන් විඳින්න පුළුවන්? බැ. එහෙනම් ඇයි ඒ? ඒක සිතේ ක්‍රියාකාරීත්වය නේ. සිතේ ක්‍රියාව නැවතිලා. එහෙනම් සිතේ ක්‍රියාව ඕනේ. ඒතර සිතේ ක්‍රියාව ගෙනියන්න නම් විඳින තැනට යන්න වෙනවා. කොහොමද යන්නේ? අර සිත බාහිර රූපයට ස්පර්ශ වුණා. ඒ ස්පර්ශයක චිත්තක්ෂණයක් තුළ ඇතිව නැති වුණා. ඒ රූපය පිළිබඳව දැනගැනීමේ සිතත් එක චිත්තක්ෂණයක් තුළ ඇතිව නැති වුණා. හැබැයි ඒ ස්වභාවයෙන් මනෝද්වාරයට ස්පර්ශ කළා. පස්සපච්චා වේදනා කියන්නේ ඒකයි. ස්පර්ශය නිසායි විඳින්නේ. ඒතොර ස්පර්ශය නිසා විඳින්න නම් කොහටද දුන්නේ? මනසට දුන්නා. මනසට දෙන්නතෝ විඳින්න බෑ.
ඒ රූපය පිළිබඳව දැනගැනීමේ සිතට විඳින්න බැහැ. ඇසට විඳින්නත් බැහැ. එහෙනම් විඳින්න පස්සපච්චා වේදනා. ස්පර්ශ ප්‍රත්‍යයෙන් විඳීම. ඒතර ස්පර්ශ ප්‍රත්‍යයෙන් නම් ඒ ඇහැට රූපේ ස්පර්ශ කළා වගේම ඒ ශරණයෙන් ස්පර්ශය දෙන්න ඕනේ මනෝද්වාරයට හෙවත් මනසට. අන්න විඳිනවා මනසෙන්. අන්න විඳීමේ සිතක් හැදෙනවා. ඒතර එතන විඳීමේ සිතක් හැදිච්ච ගමන් හඳුනාගැනීමේ සිතක් හැදෙනවා. හඳුනාගැනීමේ සිතක් ඇතිච්ච ගමන් ඒකට හේතු වෙන්නේ ස්පර්ශයයි. සංඥාවට ප්‍රත්‍ය වෙන්නේ ස්පර්ශයයි. චක්කු සම්පස්සජ සංඥා. ඒකට හේතු වෙන්නේ ස්පර්ශයයි. එතන සිත බලවත් වෙනවා. අර කර්මපත බවට දැන් මුලින් සඳහන් කළේ. කර්මපත බවට පත් වෙනවා සිත බලවත් වීම නිසා විඳීම හඳුනා ගැනීම තුළ. ඒකට කියව සංස්කාර කියලා. ඒකට ප්‍රත්‍ය වෙන්නේ ස්පර්ශයයි. චක්කු සම්පස්සජ චේතන. ඒකට හේතු වෙන්නේ ස්පර්ශයයි. මේ විඥාණයට හේතු වෙන්නේ නාම රූප දෙකයි. එහෙනම් වේදනාවට සංඥාවට සංස්කාරය කියන මේ ධර්මතා තුනටම ප්‍රත්‍ය වෙන්නේ ස්පර්ශයයි, ඇහැට රූපයත් ස්පර්ශයයි. දැන් උපදින්නා වූ උපදින්න සැරසෙන්නා වූ පුච්චලයාටත් ස්පර්ශයයි. එයි විඥාණය අර ගර්භාෂයේ යුක්තාණුයේ අර පැතිරීම ස්ත්‍රී ඩිම්බහ පුරුෂ සක්‍රාණු එකතු වීමෙන් ඇතිවෙන ගලාගෙන යාමක් පැතිරීමක්. ඒ පැතිරීමයි පැතිරීම උඩයි පතිත වෙන්නේ විඥානය. ඒ පැතිරීම උඩ ස්පර්ශ වෙන විඥානය. එතකොට පටන් ගන්නෙ දෙකේම ක්‍රියාව. දැන් පැහැදිලිද එතකොට? උපදින්න සැරසෙන්නා වූ පුච්චලයාටත් ස්පර්ශයයි, උපන්නා වූ පුච්චලයාටත් ස්පර්ශයයි, සසර පැවැත්ම පිණිසම පවතින්නේ ස්පර්ශයයි. ස්පර්ශයේ විශේෂ ආහාරය විශේෂම හේතුව. දැන් සමාධිටි සාරිපුත්ත හාමුදුරුවෝ කියන අනේ ස්පර්ශය උඩ දන්නවා කබලින්කාර ආහාරය ස්පර්ශ ආහාරය. දැන් මේ එකක් විතරයි ගත්තේ. තව එකක් ඕන නම් අරන් කියන්න. ඉන්ද්‍රියන් හය මේ විදිහට දකින්න ඕනේ. ඊට තමයි සමාධිටි වෙන්නේ. සෝත දේකට ස්පර්ශ වෙන ශබ්ද. දේතන ස්පර්ශයක් තියෙනවා. දේ දෙක නිසා හැදෙන සිතක්. සත විඥානය. ශබ්දේ පිළිබඳව දැනගැනීමේ සිතක් හැදුවා. දැන් ශබ්දේ ස්පර්ශ කළේ කනට. හැබැයි කනට විඳින්න බෑ. කනෙන් විඳින්නේ. විඳින්නේ මනසින්. කනෙන් විඳින්න පුළුවන් නම් මරිච්ච මනුස්සයත් විඳිනවා. විඳින්නේ එන විඳින්න දෙන්න ඕනේ මනසට සිතට. ඒතර විඥාණයට කරන්න පුළුවන් අරමුණ ඒ ශබ්දය පිළිබඳව දැනගැනීමේ සිතක් හැදුවා හදපු ශනේම ඒ සිත නිරුද්ධයි. ඇතිවන ශනේම නැති වෙනවා. හැබැයි ඒ ස්පර්ශයේම ශනේම දුන්න මනෝද්වාරයට අන්න මනෝද්වාරයෙන් විඳිනවා. මනසින් විඳිනවා. දැන් ඒ වේදනාවට ප්‍රත්‍ය වුණ ස්පර්ශයේ පස්සපච්චය වේදනා. පස්සපච්ච සංඥා සෝත සම්පස්සජ සංඥා සෝත සම්පස්සජ චේතන දැන් ස්පර්ශය මේ ධර්මතා තුනටම කනට ශබ්ද එතනත් ස්පර්ශය. ඒතර වේදනාවටත් ස්පර්ශයයි ප්‍රත්‍ය සංඥාවටත් ස්පර්ශයයි ප්‍රත්‍ය සංස්කාරයන්ටත් ස්පර්ශයයි ප්‍රත්‍ය වේදනා සංඥා සංකාරයම් තැනක ක්‍රියාත්මක වෙනවනම් එතන තියෙන සංසාර පැවැත්මයි සංසාර ප්‍රවෘතියයි. අන්න යමෙක් නිවැරදිව දැක්ක සමදිටි. දැන් පැහැදිලිද ස්පර්ශ ආයතනය? ඒතර විශේෂ ආහාරයක්ද? උපදින්න සැරසෙන්නා වූ පුච්චලයාටත් උපන්නා වූ පුච්චලයාටත් සංසාර ප්‍රවෘතියටම කබලින්කාර ආහාරයත් ඒ වගේම තමයි. ස්පර්ශ ආහාරයත් ඒ වගේ. මනෝ සංචේතන ආහාරය. මනසේ සකස් වෙනා වූ චේතනාව ආහාරයක්. දැන් මනසේ සකස් වෙන චේතනාව කොතනටද ගියේ? චක්කු සම්පස්සජ චේතනාව. එස මූලික කරගෙන චේතනාව කියන තැනට අරගෙන ගියා. එතකොට එස කියන්නේ ඔයත් දන්නවා. සුද්දාෂ්ටක කලාපේ ක්‍රියාවක් බාහිර රූපේ කියන්නේ සුද්දාෂ්ටක කලාපේ ක්‍රියාවක් ක්‍රියා දෙකක් එකට සම්බන්ධයි ඒ ස්පර්ශය චක්කු සම්පස්ස හැදුවා සිතක් චක්කු විඥානය
තින්න සංගති පස්සෝ කරුණු තුන සම්බන්ධ කළ දුන්නේ ස්පර්ශයයි. දැන් ඒ ස්පර්ශය නිසා විඳීම, ස්පර්ශය නිසා හඳුනා ගැනීම, ස්පර්ශය නිසා චේතනා. චේතනාව කියන්නේ කර්මයයි. මනෝ සංචේතන ආහාරය. එතකොට මනෝ සංචේත මනසේ සකස් වෙනා වූ චේතනා. එතකොට මනසේ සකස් වෙන චේතනා. හැබැයි එහැ මූලිකයි. සෝත සම්පස්සජ චේතන. සෝත කිව්වේ කනට. කන මූලික කරගෙනත් කර්ම කියන තැනට මනස අරගෙන යනවා. හැබැයි ඒකට මූලික වෙන්නේ කන. කන නෙමෙයි අර සුද්දාෂ්ටක කලාපය. සතර මහා ධාතු. ඒකට ගෝචර වෙන ශබ්දය. ඒක සතර මහා ධාතු. දෙක නිසා හැදුවා සිතක්. තින්න සංගති පස්ස කරුණ තුන එකතු කරේ අනෙතන ස්පර්ශය. තොර ස්පර්ශය විඳීමටත් දුන්න, හඳුනා ගැනීමටත් දුන්න, සිත බලවත් වෙන්නත් දුන්න. සෝත සම්පස්සජ චේතන. බලවත් වෙන තැනට එනකන් අරගෙන ගියා. මනෝ සංචේතන. මේ මනස සකස් වෙලා තියෙන. කනේ නෙමේ චේතනාව සකස් වෙන්නේ. බාහිර ශබ්දෙත් නෙමේ චේතනාව සකස් වෙන්නේ. ඒ දෙක නිසා හටගන්න සෝත විඥාණයෙත් නෙමේ චේතනාව සකස් වෙන්නේ. විඳීම ඒ ස්පර්ශ දෙනවා ඒ සියලුම ධර්මතාවලට. පස්සපච්ච වේදනා. පස්සපච්ච සංඥා. සෝත සම්පජා සංඥා. සෝත සම්පස්සජ චේතන. අන්න කර්ම කියන තැනට අරගෙන ගියා. මනෝ සංචේතන ආහාරේ. ඒතර මනස සකස් වෙලා ඉවරයි චේතනාවේවත් කර්මය. ඒතර කර්මයක් සකස් වුණොත් සසර පැවැත්මයි. අන්න දැක්ක නිවැරදිව තේරුම් ගත්ත, අවබෝධ කරගත්ත, පැහැදිලි පිරිසිදුයි සම්මාදිට්ඨි. මනෝ සංචේතන ආහාරේ. එහෙනම් ගාන සම්පස්සජ චේතන. ඒතර නාසයට කර්ම හදන්න බෑ. බාහිර ගන්ධයට කර්ම හදන්නත් බෑ. ඒ දෙක නිසා හැදෙන සිතට කර්ම හදන්නත් බෑ. ඒතර චේතනාවක් නෑ. ඒතර නාසයට ගන්ධ ස්පර්ශ කරනවා. ස්පර්ශ වෙනවා. එතකොට හැදෙන සිත. තින්න සංගති පස්සෝ කරුණ තුන එකතු කළ ස්පර්ශය. දේ ස්පර්ශය දුන්න මනෝද්වාරයට විඳින්න. පස්සපච්ච වේදනා. පස්සපච්ච සංඥා. ගාන සම්පස්සජ සංඥා. ගාන සම්පස්සජ චේතනා. එතකොට ඒ ගඳ සුවඳ පිළිබඳව තමන්ගේ සිත බලවත් වෙන ආකාරයේ සිතේ හැසිරීමයි චේතනා කියන්නේ. චේතනා කියන්නේ කර්මයයි. දැන් කර්ම බවට අරගෙන ගියා. කර්ම කියන තැනට ගෙනිච්ච මනස. මනෝ සංචේතන ආහාරයයි. මනසේ සකස් වෙනා උචේතනාව ආහාරයයි සංසාර ප්‍රවෘත්තියට. උපන්නා වූ සත්‍යයටත්, උපදින්න ඉන්නා වූ සත්‍යයටත් මනෝ සංචේතන. ඒ උපදින්න ඉන්නා වූ සත්‍යයට මනෝ සංචේතනාව ආහාරයක් වෙන්නේ. උපදින්න සැරසෙන අයට කොහොමද මනෝ සංචේතනාව ආහාරයක් වෙන්නේ? ඒ චේතනාව කියන්නේ කර්මය. ඒ කර්මය එල්ලලා නෙන්නේ විඥාණය. ඒ කර්මය තමයි එල්ලලා එන්නේ භව දෙක සම්බන්ධ කරන්නේ. වැලක එල්ලලා මේ ගොඩ ඉඳලා එහා ගොඩට යනවා. මේ ගොඩ බිම ඉඳලා එහා ගොඩ බිමට යනවා වැලක එල්ලලා. එකම වැලේ. දෙකම ආරම්භණියයි. චුති ප්‍රතිසන්දි භවංග. ඒතර ඊගා භවයට යන්න උපකාර කරේ ගොඩබිමට එහා පැත්තේ ගොඩබිමට යන්න උපකාර කරේ එකම වැලයි. එකම ආරම්මණයක් අරගත්තේ. වර්තමාන භවයට අනාගත භවයටයි. මොකටද? මනෝ සංචේතන ආහාරේ. ඒතර කර්මයයි. කර්මයේ එල්ලිච්ච මනස එහා පැත්තට යන්නේ. සිත යන්නේ නැහැ. වර්තමාන භවෙන් අනාගත භවයට කිසි දෙයක් යන්නේ. එහෙනම් ගාන සම්පස්සජ චේතන. ද මනෝ සංචේතන ආහාරයයි. එතකොට උපදින්න සරසෙන්නා වූ පුච්චරයාට මනස සකස් වෙන චේතනාව ආහාරයක්. උපන්නා වූ සත්‍යයට මනෝ සංචේතන මනස නිරන්තරයෙන් සකස් වෙන චේතන ආහාරයක්. සංසාරයටම සසරටම ආහාරයක්. සංසාරයටම ආහාරයක්. මනෝ සංචේතන ආහාරය. ජීව සම්පස්සජ චේතන.
ජීවා කිව්වේ දිව. දිවට කර්ම හදන්න බෑ. හැබැයි දිව මූලිකයි. ප්‍රධානයි. එනිසා ඉන්ද්‍රිය ධර්මයක් හැටියට දේශනා කරන අධිපති හැටියට. බාහිර රහසක් ගෝචර වෙන්නේ. ස්පර්ශ වෙන්නේ බාහිර රහසක්. හැදුවා සිතක්. එතන ස්පර්ශය තියෙන්නේ. ඒ ස්පර්ශයම දුන්න මනෝද්වාරයට විඳින්ද. දිවෙන්ද රස විඳින්නේ, මනසින්ද විඳින්නේ. දිවෙන් රස විඳින්න බෑ පුච්චරේකට. මනසින් රසය විඳින්නේ. රසය දැනගන්නේ විඳින්නේ මනසින්. පස්සපච්චා වේදනා. ජීවා සම්පස්සජා වේදනා, ජීවා සම්පස්සජා සංඥා, ජීවා සම්පස්සජා චේතනා. චේතනා කියන්නේ කර්මයයි. ඒ මනෝ සංචේතන ආහාරයයි. සම්මාදිට්ඨි. මෙන්න සම්මාදිට්ඨි. නිවැරදිව දකිනවා. සම්මාදිට්ඨි. එන ජීව සම්පස්සජා චේතන. ඒතර මනෝ සංචේතන ආහාරය උපදින්න සැරසෙන පුච්චරයටත් ආහාරයක්, උපන්නා උසත්‍යයට සංසාර ප්‍රවෘතියටම ආහාරයක්. මනෝ සංචේතන ආහාරය. කාය සම්පස්සජා චේතන. කය. කයට ගෝචර වෙන්නේ බාහිර පහස. ඒක ස්පර්ශ වේ සීත උෂ්ණ කයට. ତොර කයට කර්ම හදන්න බෑ. කය මූලික වෙනවා කර්ම හදන්න. මූලික. බාහිර පහස. එයාට කර්ම හදන්නත් බෑ. ඒ දෙක නිසා හැදෙන සිතට කර්ම හදන්නත් බෑ. සිත සැනෙන් ඇති වෙන නැති වෙන. හැබැයි ස්පර්ශ දෙන මනෝද්වාරයට. මනෝද්වාරයට දුන්නාම විඳිනවා. කාය සම්පස්සජ වේදනා, කාය සම්පස්සජ සංඥා, කාය සම්පස්සජ චේතනා. එවේ ධර්ම tattunatama ස්පර්ශයයි. එන චේතනාව කියන්නේ මනෝ සංචේතන ආහාරයයි. දැන් උපදින්න සරසෙන්නව පුච්චලයටත් ආහාරයයි, උපන්නා වූ සත්‍යයටත් ආහාරයයි, සංසාර ප්‍රවෘත්තියටම ආහාරයයි. මනෝ සංචේතන ආහාරයයි. මනෝ සම්පස්සජ චේතන. මනස බාහිර අරමුණු. මනසට කර්ම හදන්න බෑ. චේතනාවට, චේතනාව කියන්නේ කර්මය. බාහිර අරමුණට කර්ම හදන්නත් බෑ. හැබැයි ඒගොල්ලෝ දායක වෙනවා. ඒගොල්ලෝ ප්‍රත්‍ය වෙනවා ඒ ධර්මතාවන්. දෙක නිසා හැදෙන සිතක් ඒ සිතට කර්ම හදන්නත් බෑ. මනෝ විඥාණය. ඒට කර්ම හදන්නත් බෑ. තර එතන ස්පර්ශය සිද්ධ කළේ තින්න සංගති පස්සෝ කරුණ තුන එකතු කළ ස්පර්ශය. තර මනෝ සම්පස්සජ වේදනා. මනෝ සම්පස්සජ සංඥා. මනෝ සම්පස්සජ චේතනා. අන්න චේතනා කියන තැනට අරන් ගියොත් මනෝ සංචේතන ආහාරය. චේතනාව කියන්නේ කර්මයට. තර කර්මය නම් සසරටයි. එහෙනම් කබලින්කාර ආහාර පස්සාහාර මනෝ සංචේතන ආහාර. උපදින්න සැරසෙන පුච්චලයටත් ආහාරයක්, උපන්නා වූ සත්‍යයටත් ආහාරයක්, සසරටම ආහාරයක්. හොඳට බලන්න, හොඳට පරික්ෂා කරන්න, හොඳට විමසන්න, බුද්ධියෙන් විමසන්න. ඒ බුද්ධියෙන් විමසනවට කියන භාවනා කියලා. බුද්ධියෙන් පරීක්ෂණයක් කරනවද? පරීක්ෂණයක් ආරම්භ කරනවද බුද්ධියෙන්? ඒ ආරම්භ කරන්නේ විදර්ශනා භාවනා. බුද්ධියෙන් කරන පරික්ෂණය. අනිත් ආහාර විඥාන ආහාරය. දැන් විඥානේ උපදින්න ඉන්නව සත්‍යයට ආහාරය. ඒ ප්‍රතිසන්දි විඥානේ තේක නැතුව කොහොමද වර්තමාන භවයට ආවේ? එහෙනම් ආහාරයක්ද? ආහාරය. උපදින්න සරසෙන්නා උපුච්චලයට, උපන්නා උපුච්චලයට එයට ආහාරයක්. ඒ කොහොමද? ඇසයි රූපය නිසා චක්කු විඥානය. දැන් ඔක නැතුව කොහොමද ගෙනියන්නේ? කනයි ශබ්දය නිසා සෝත විඥානය. නාසය ගන්ධය නිසා ගාන විඥානය. දැන් හේතුඵල. දිවයි රසය නිසා චිව විඥානය. කයයි පහසයි නිසා කාය විඥානය. මනසයි අරමුණු නිසා මනෝ විඥානය. එතකොට උපදින්න සරසෙන්නා වූ පුච්චලයාටත් විඥානය ආහාරය. ප්‍රතිසන්දි විඥානය. උපන්නා වූ සත්‍යයටත් ඒ සිත හදන්නේ නැතුව වැඩක් තියෙනවද? ඇසෙන් රූප දැකලා සිතක් හදන්න ඕනේ. පැවැත්ම ගෙනියන්න. කනෙන් ශබ්ද අහලා සිතක් හදන්න ඕනේ.
ඒ සෝත විඥානය. නාසයෙන් ගඳ සුවඳ විඳලා සිතක් හදන්න ඕනේ. පැවැත්මට. දිවෙන් රසයක් වින්දනය කළා සිතක් හදන්න ඕනේ. අපි කතා කරන්නේ සත්පුච්චර සංඥාවෙන් තොරව ඒක හොඳට මතක තියාගන්න. මොකද එහෙම දෙයක් ලෝකේ නැති නිසා. අපි කතා කරන්නේ තියෙන දෙයක් ගැන. එතකොට කාය විඥාන. එතකොට කායයි පහස්සයි නිසා කාය විඥාන. එතකොට ප්‍රවෘත්තියට ඕනේද? පැවැත්මට? ඔව්. මනෝ විඥාන. මනසයි අරමුණු වෙන නිසා. එහෙනම් ප්‍රවෘත්තියට පැවැත්මට මේ සිත් හය ඕනේද? අරමුණු දැනගන්නා ස්වභාවේ විඥාන හය ඕනි. එතකොට ප්‍රතිසන්දි විඥානේ? දැන් සසරටම පැවැත්ම පිණිස ඕනද නැද්ද? උපදින්න සැරසෙන්නා වූ පුච්චලයාටත් උපන්නා වූ පුච්චලයාටත් උපකාරද නැද්ද? බලන්නකො බුදුරජාණන් වහන්සේ මොනතරම් ලස්සනට පැහැදිලි කරනවද කියලා. මොනතරම් ලස්සනට කියලා දුන්නද? වැරද්ද කාගේද? අවබෝධ නොකරන එකේ. තේරුම් නොගන්න එකේ වැරද්ද අපි ඇති. ධර්මයට වැරදිලා නැහැ. ධර්මය තාමත්ම පිරිසිදුයි. පැහැදිලි. නිවැරදිව තියෙනවා. තේරුම් නොගන්න එක වැරද්ද. නිසා ක්‍රියාවක් තියෙනවා දුකක් තියෙනවා. ක්‍රියාවේ අවසානයේ දුකයි. එහෙනම් කබලින්කාර ආහාර, පස්සාහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර. මේ ආහාර හතරට හේතුවක් තියෙනවා. ඒ තමයි තෘෂ්ණාව. ඔය ආහාර හතරටම හේතුව තණ්හාව. සාරිපුත්ත හාමුදුරුවෝ දේශනා කරන ආහාරය දන්නෝ ආහාරයේ හේතු දන්නෝ ආහාර නැති කිරීම දන්නෝ ආහාරයට කබලින්කාර ආහාර පස් ආහාර මනෝ සංචේතන ආහාර විඥාන ආහාර කියන මේ ආහාර හතරම නැති කරන්න නම් තෘෂ්ණාව නැති කරන්න ඕනි අන්න දැක්ක සම්මාදිට්ඨි තර ආහාර හතර දැක්ක ආහාරයේ හේතු දැක්ක ආහාර හතරටම හේතු තෘෂ්ණාවයි තෘෂ්ණාව කියන්නේ ඇලෙනවා. දැන් නැද්ද? කබලින්කාර ආහාරයට ඇලිලා නැද්ද සිත? ස්පර්ශ වෙනවට කැමතිද නැද්ද? කැමතියි. ඒ කියන්නේ ඇලිලා සිත. මනසේ සකස් වෙනා වූ චේතනාවලට සිත ඇලිලාද? හටගන්න විඥාණයට සිත ඇලිලාද? බලන්න කො නැද්ද කියලා. ඇලිලා නේ සිත. එහෙනම් ඔය ආහාර හතරටම හේතුව තෘෂ්ණාවද? ඔව්. දැන් මොකද්ද කරන්න ඕනේ? සම්මා දිට්ඨියට ආපු පුච්චරෙන් මොකද්ද කරන්නේ? හේතු අයින් කරනවා. ඒතර හේතුව කිව්වේ තෘෂ්ණාව. එහෙනම් තෘෂ්ණාව අයින් කරන්න. තෘෂ්ණාව අයින් කරොත් අන්‍ය තීරණයක් ගත්තා නම් තෘෂ්ණාව අයින් කරන්න ඕන කියලා ඒ සම්මා දිට්ඨියෙන්. සම්මා දිට්ඨියට නොවන තාක්කල් ඔය චන්දරාගය, ඔය තෘෂ්ණාව, ඔය ආසාව, ඇල්ම කියන එක අයින් කරන්න සිත් පහළ වෙන්නේ. සම්මාදිට්ඨියට නිවැරදිව දර්ශනයට ආපු දාට තමයි කල්පනා කරන්නේ මේ හේතු අයින් කරන්න ඕනේ. ඇයි? ක්‍රියාවක් තියෙනවා දුකක් තියෙනවා. ක්‍රියාව දැర్శණය වෙලා තියෙනවා දුකක් කියන එක දැర్శණය වෙලා තියෙනවා. ඒක දැක්ක මනසින්. ඒක සත්‍යයක් කියලා පිළිගත්තා. දුක්ඛාර සත්‍යය. එතකොට තෘෂ්ණාව ඒ සමුදාය සත්‍යයයි. ඒ තමයි සමුදය හේතුව. මේ ආහාර හතරටම හේතුව බලන්න තෘෂ්ණාව නෙමෙයිද කියලා. එහෙනම් හේතු අයින් කරන්න ඕනේ. ඒ සමුදාය සත්‍යයයි. හේතු අයින් කරොත් අර ක්‍රියාව හා දුකේ පැවැත්ම අවසන්. ඒ නිවනයි. තෘෂ්ණාවේ අවසානෙමයි නිවන. ඒකට මාර්ගයක් තියෙනවා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. අන්න දැක්ක සම්මා දිට්ඨි. ඒතර සම්මා දිට්ඨිය තියෙන පුච්චරයට සම්මා සංකප්ප තියෙනවා. සම්මා සංකප්ප තියෙනවා නම් ඒකට සම්මා වාචා තියෙනවා. සම්මා වාචා තියෙනවා නම් ඒක සම්මා කම්මන්තය. අනුගමනය කරන්නේ නිවැරදි කර්මාන්තයක්. එයාගේ දිවි පැවැත්ම සම්මා ආජීවයයි. නිවැරදි දිවි පැවැත්ම. එයාගේ නිවැරදි උත්සාහය සම්මා වායාමයයි. එයාගේ නිවැරදි සීය සම්මා සතියයි. එයාගේ චිත්ත ඒකාග්‍රතාවය සම්මා සමාධියයි. නිවැරදි චිත්ත ඒකාග්‍රතාවය සම්මා සමාධියයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කරන කෙනාට සමඥාන නිවැරදි නුවණක් තියෙනවා. නිවැරදි නුවණක් තියෙන කෙනාට නිවැරදි විමුක්තියක් තියෙනවා. ඒ තමයි සියල්ලෙන් නිදහස් සමා විමුක්තිය. එහෙනම් මෙන්න මේ ආකාරයට. එතකොට
ආහාරය දන්නව, ආහාරේ හේතු දන්නව, හේතු නැති කිරීම දන්නව, නැති කිරීමේ මාර්ගය දන්නව. ඔය ආර හතරට ඇලෙන තැන් අයින් කරගන්න. ගොඩක් ඕනේ. මේ හත් ධර්මතා හතර. 108 ආකාර තෘෂ්ණාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා 108 තැනක ඇලෙනවා කියලා. දැන් මේ ධර්මතා හතර පිළිබඳව ඇලෙන සිත අයින් කරන්නකො බලන්න. එතකොට ධර්මතා හතරයිනේ තියෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරන්නේ මේ ධර්මතා හතර සාරිපුත්ත හාමුදුරුව කියන භික්ෂුන් වහන්සේලාට. කබලින්කාර ආහාර, පස් ආහාර, මනෝ සංචේතන ආහාර, විඤ්ඤාණ ආහාර. මේ ආහාර හතර උපදින්න සැරසෙන්නා වූ සත්‍යයටත් උපන්නා වූ සත්‍යයටත් ප්‍රත්‍යයයි, උපකාරයයි. ඒ ආහාර හතරට හේතුව තෘෂ්ණාවයි. එහෙනම් මේ ආහාර හතර පිළිබඳව තෘෂ්ණාව අයින් කරන්න. ඒ නිවනයි. මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. සම්මාදිට්ඨි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මාදිට්ඨි තියෙනවා. මේ සම්මාදිට්ඨිය පිළිබඳව ධර්ම දේශනා නිමාවටපත් කරනවා. දායකත්වය මේ මුතුම් ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වය දරනු ලබන්නේ බීගුණදාස මහතා නන්දාවතී කුමාරපෙරම මහත්මිය ඇතුළු දරුවන් සහ පවුලේ ඥාතීන් විසින්. අරමුණ එල්.ඒ. කුමාරපෙරම පියාණන්, චාලිතා පරණහේවා මෑණියන්, බී. අන්දිරිස් අප්පු පියාණන්, අතුකොරළගේ හින්නියාමි මෑණියන් ඇතුළු විලියම් දහනායක, විමලාවතී කුමාරපෙරම, දයාවතී කුමාරපෙරම, බී. ලලිතා ගාමිණී බන්දුල, ඊටින් පඩුවාවල යන අය ඇතුළු සංසර්ගත පින් බලාපොරොත්තුෙන් සිටින සියලුම ඥාති හිත මිත්‍රාදීන් හට සසල දුකින් මිදීම පිණිස මේ පුණ්‍ය කුසල් හේතු පාරමිතාවක්ම වේවා. ගෞරවනීය දේශකයන්න් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබී පතන බෝධියකින් නිවන් සුව ලබා ගනිත්වා. මෙම උතුම් ධර්ම දේශනය සඳහා ආධාර කළ සියලුම දෙනාට උතුම් නිර්වාණ අවබෝධය පිණිස මේ පුණ්‍ය කුසල් හේතු වාසනා වේවා. ඒ ප්‍රාර්ථනාවන්නේ විදිහටම ඉෂ්ට සිද්ධ වේවා කියන මෛත්‍රී සාගත සිතින් පුණ්‍ය අනුමෝදනා සිද්ධ කරනවා. නම් සඳහන් කළ නොකළ යම් කෙනෙක් ඇද්ද මේ අවස්ථාවේ මේ පින් බලාපොරොත්තුව මේ පුණ්‍ය ශක්තියින් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා. ඒ සෑම කෙනෙක්ම ඉක්මන් භවයකදී උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ධම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අරස් කරගත් අනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තියින් සියලු දෙවියන්ටත් අනුමෝදන් කරනවා. සියලු දෙවියෝත් මේ පින් අනුමෝදන් වේවා. දෙවියනුතුතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. අවසාන වශයෙන් රැස් කරගත් අනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් ඔබ අප සෑම දෙනාටම නිර්වාණ අවබෝධය පිණිසම මේ උතුම් පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්නේ. සෑම දෙනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස නිච්ඡං වත්තා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවත අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. සෑම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බාදං.